හොඳයි අපි අද කතා කරන්න යන්නේ ස්ටැට් වල කියන්නේ සංඛ්‍යානේ පාස් පේපර්ස් වලින් තමයි අද පටන් ගන්න හදන්නේ අපි දැන් සෙෂන්ස් තුනක් විතර කතා කරා ඒ සෙෂන්ස් තුනේදී අපි කතා කරපු ටික පොඩ්ඩක් සමරයිස් කරගත්තොත් අපි මේ ස්ටැට් වලදී කරන්නේ සංඛ්‍යානේදී කරන්නේ අපිට අර මේ මෙෂර්මන්ට්ස් ගන්න හැටින එක එක සංඛ්‍යානේ පිළිබඳ එක එක මිනුම් කතා කරන එක තමයි තියෙන්නේ ඉතින් මේකේ අපිට සෙන්ට්‍රල් tendencies කියලා නැත්නම් විසිරීම පිළිබඳ මිනුම් කතා කරන් තිබ්බා dispersion කතා කරන් තිබ්බා මේ තමයි අපිට කතා කරන් තියෙන එක එක මිනුම් වර්ග ටික. ඉතින් ඔයාලට මතකයි මේවා ගත්තොත් මෙතන mean එක mode එක median එක කියලා තුනක් කතා කරා. ඒ වගේම quartiles, ductiles, percentiles කියලා තුනක් කතා කරා. ඔය ටික තමයි අපිට විසිරීම පිළිබඳ මිනුම් තියෙන්නේ මධ්‍යන්නේ माते मध्यान्हेंगे अरे डिस्पर्शन विसरी मिली बुलेम कथा रेंज परासे इलांट वेरियंस कथा विचलता स्क्वायर्ड इलांट अरे स्क्वायर्ड ඊළඟට අපි කතා කරා ස්ටෑන්ඩඩ් ඩිවියෂන් කියලා එක. ස්ටෑන්ඩඩ් ඩිවියෂන් එක වේරියන්ස් එකේ වර්ගමූලයට තමයි ස්ටෑන්ඩඩ් ඩිවියෂන් කියලා කියන්නේ. ඊට අමතරව අපි කතා කරා අර අන්තස්චතුරුසක පරාසය කියලා කියන්නේ Q3 - Q1 එක ඔන්න ඔය ටික තමයි අපි අපේ සිලබස් එකේ හැටියට කතා කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ හැම එකක්ම අපි කතා කරා අර මිනුම් වර්ග 3ටම. මොනවද මිනුම් වර්ග 3? අමුදත්ත කියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝ ඩේටා තියෙන්න පුළුවන්. නිකම් අගයන් ටික x1 x2 අමුදත් සූත්‍රය අපි කතා කරා ඊට පස්සේ මෙහෙම සංඛ්‍යාත ව්‍යාප්තියකට අපි කතා කරා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට කතා කරා ඊළඟට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට කතා කරා මෙහෙම 11 20 අනේ වගේ තියෙන කොට හරි දැන් ඒ ටික අද දවසේ යූස් කරන හැටි තමයි මේ බලන්න හදන්නේ මම ඔයාලට මේක මේ මම මේ පාස් පේපර්ස් ප්‍රශ්න තමයි අද දවසේ කතා කරන්නේ හරි पास पेपर्स प्रश्न पे प्रश्न मम्मी दम पास प्रश्न पोड करगन इस हदन पेदू मैं वाल हदन हदल पे डिस्कशन इन मम्मी दान पी प्रश्न वाल बलागन गया हर हर तो मैं स्क्रीन मुलिम दाने अभी हेम वृद्धम ගැටි ප්‍රශ්න ගුත්තේනෝ ලොකු ප්‍රශ්න ගුත්තේනෝ ඒක අපි ගැටි ප්‍රශ්න තමයි මුලින්ම බලන්න හදන්නේ. ඔයාලා එතකොට ඉස්සෙල්ලම බලන්න ඕන මෙන්න මේ 2013 ප්‍රශ්න කරන්න තමයි බලන්න ඕන. හරි. 2013 ප්‍රශ්න තමයි කරන්න බලන්න ඕන. මේ ප්‍රශ්නේ අරගෙන 2013 ගැටි ප්‍රශ්න දෙකක් දුන්නා. මේකෙන් තමයින් ප්‍රශ්නේ තමයි හැමදාම එන්නේ මේ 9 වෙනි ප්‍රශ්නේ. ඉස්සෙල්ල කියවල බලන්න වැඩි පහක් විතර අරගෙන මේක හදන්න ඕන. ඊට පස්සේ තමයි මේ කියවුවේ බලන්න ඕන. පාන මේ සිංහලෙන් තියෙන්නේ අතර ඉංග්‍රීසි මීඩියම් කරන ඉංග්‍රීසි ප්‍රශ්න බලවනා වැඩිය හොඳයි. නිරීක්ෂණ 8ක් තියෙනවා කියලා තියෙනවා. පහත දැක්ස වෙන නිරීක්ෂණ 8හි. ඒ කියන්නේ 8 දෙනෙක් ඉන්නෝනේ. මධ්‍යන්නේ. මධ්‍යන්නේ 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 x බා මධ්‍යන්නේ දීලා තියෙනවා. හතරයිලු. මධ්‍යන්නේ හා මාතේ. මාතේ m නෝට් මෝඩ් එක 6යි කියලා දීලා තියෙනවා. හරි. මේ තමයි 8 8 නිරීක්ෂණ 8 වෙ තියෙන්නේ 2 3 6 එහෙම තියෙන 2 3 6 x y z කියලා තියෙයි. හරි 2 3 6 2 3 6 2 1 x y z කියලා තියෙයි. හරි මේ ඔක්කොම තාත්වික සංඛ්‍යා මේ ඔක්කොම මේව තාත්වික සංඛ්‍යා කුලකේ අවයව තමයි ත්‍රෝණම ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව පූර්ණාංකයක් වෙන්න පුළුවන්. x y z තව නිරීක්ෂණ අධෙහි සම්මත අපගමනේ සොයන්නේ කියලා තමයි තියෙන්නේ. එතකොට 8ක් ඉන්නවනේ. එතකොට මධ්‍යන්නේ සූත්‍රය අපිට දාන්න පුළුවන්. මේ 8 දෙනෙක් මෙතන දැන් මේ ලියාගෙන තියෙනවා. 3 3 6 2 8 දෙනෙක් ඉන්නවා. මධ්‍යන්නේ 6යි කියලා තියන්නේ 6ව තියෙන්න ඕන වැඩිපුර. බලන්න දැන් මේ දෙකේවා බලන්නකෝ දැන් ප්‍රශ්නේ දැන් දත්ත ටිකලා දෙකේව දෙකක් තියෙනෝනේ. එතකොට මධ්‍යන්නේ 6ක් වෙන්න නම් දෙකේව තියෙන්න ඕන දෙකකට වඩා වැඩිපුර තියෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන්ම මේ මේකත් 6 වෙන්න ඕන මේකත් 6 වෙන. 6ව 3ක් තියෙනවා. x
වලාගේ හයක් වෙන්න ඕන y වලාගේ 7ක් වෙන්න ඕන z වල ගැන අපිට කියන්න බෑ. ඒකට අපි දැන් මේ කේස් එක පාවිච්චි කරලා ඉවරයි. අපිට මෙයා විතරයි පාවිච්චි කරන්න තියෙන්නේ x බා කියන්නේ sigma xi බෙදීම n. x බා දීලා තියෙනවනේ 4යි කියලා. n 8යි කියලා දීලා තියෙනවා. මේ ටික එකතු කරනවා. 6 2යි 6 2 8යි 2යි 10යි 14. ඒතොර එන්නේ 14 දන x දන y දන z කියලා. ඒතර x y වලාගේ යන්නේ මොකද වෙන්න ඕන? 6 6 වෙන්නත් ඕන. 8 4 4 32යි 14 දන. ඒතොර 6 දන 6 අන්න එතනින් අපිට z වලට ආගයක් එනවා. z වලට එන්නේ ආපහු 14යි 24 26 ආපහු z වලට එන්නේ 6යි කියලා තමයි එන්නේ. x y z හෙව්වා. දැක්කද? ඉතින් x y z හොයා ගන්න ඕන. දැන් මේකේ මේ වගේ ගානක ඔයාලට අනිවාර්යෙන් ලකුණු හම්බෙනවා. මේ සූත්‍රය ලියනකොටත් ලකුණු හම්බෙනවා. මෙන්න මේ සූත්‍රය ලියලා මෙන්න මේක පාවිච්චි කරනකොට ලකුණු හම්බෙනවා. හරි? මෙතන මේ x y z මෙන්න මේ දෙන්න සිලෙක්ට් කරගන්නකොට හරියට ලකුණු හම්බෙනවා. හරි? මෙතන මේ ටික සුළු ගල්ලා මෙහා හොයා ගන්නකොට ආපහු ලකුණු හම්බෙනවා. ඒ වගේ මම හරියට මාක ස්කීම් එකේ දාපු ලකුණු නෙවෙයි මම මේ පෙන්නන්නේ. සාමාන්‍ය මේව 25 මාක් ක්වෙස්චන්ස් නේ. ඒ වගේ තමයි ලකුණු ඇලොකේට් කරලා තියෙන්නේ. දැන් මේක තව පාට් එකක් අහනවා ඊට පස්සේ. නිරීක්ෂණ 8හි සම්මත අපගමනය ගණනය කරන්න. සම්මත අපගමන. සම්මත අපගමන ස්ටෑන්ඩර්ඩ් ඩිවියෂන් එක ST කියලා කියන්නේ වේරියන්ස් එකේ ස්ක්වයර් රූට් එක ගන්න ඕන. වේරියන්ස් එකේ ස්ක්වයර් රූට් එක ගන්න ඕන. ඒත් ඉස්සෙල්ලා අපිට වේරියන්ස් එක තමයි හොයන්න තියෙන්නේ. වේරියන්ස් එක හොයන්න සූත්‍ර දෙකක් තියෙනවා. සිග්මා xi minus x bar squared over n එක පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕල්ටර්නේටිව් ඉක්වේෂන් එක පාවිච්චි කරලා එහෙම හදන්නත් පුළුවන්. ඕල්ටර්නේටිව් ඉක්වේෂන් එක තියෙන අර තව සූත්‍රයක් තියෙන මෙහෙම සිග්මා xi වර්ග බෙදීම n දින x bar වර්ග කියලා කියන්නේ මම සාමාන්‍යයෙන් වලට කියලා තියෙනවා මේ x bar වලට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් මේවත් පූර්ණ සංඛ්‍යානේ. එතකොට මේ සූත්‍රය කියත් අවුලන්නේ නැත්තම් මේ සූත්‍රෙන් යන්න පුළුවන් කියලා තියෙනවා. හරි මම හදන්නේ මේ සූත්‍රය පාවිච්චි කරලා අපි x අගය අඩු කරන්න ඕන x භාගෙ. මේ දෙක අඩු කරන්න ඕන x භාගෙ. දෙකෙන් x භාග අඩු කරා. දෙකෙන් හතරක් අඩු කරාම ඍණ 2යි. ඒතර ඍණ 2ගේ වර්ගය. මේ විදිහට. තුනෙන් හතරක් අඩු කරාම ඍණ 1යි. ඍණ 1ගේ වර්ගය. ඊට පස්සේ 6 තියෙනවා. 6න් 6ක් අඩු කරාම පස්සේ 0 0 එහෙම එහෙම ඔක්කොම ටික ලියන්න ඕන. කියලා ඒ ටික නිරීක්ෂණ ගන්න කියද 8යි 8න් බෙදන්න ඕන. එතකොට එනවා s වර්ගයට ආගය. ඒ යන අගෙත් වර්ගමූලය තමයි අපිට අදාළ දෙකේන වෙන්නේ. මම හිතන්නේ මම හදපු එකත් ඇති බලමුකෝ. හරි. එහම සුළු කරන් ගියාට පස්සේ එන්නේ s වර්ගයට එන්නේ. හරි. s වර්ගයට එන්නේ එහම හදුවම පස්සේ 17 බෙදීන 4යි කියලා සුළු කරලා බලන්න. ඒතර මූල 17 බෙදීන 2ක් තමයි විචලතාවය නැත්නම් ස්ටෑන්ඩර්ඩ් ඩිවියෂන් එකේ මේකට s වලට. තේරුණා මම මෙතන මේ කියන්නේ මේ විදිහට හැම අගයකින්ම මේ බලන්න මේ ගාන දිහා බැලුවම පස්සේ එහෙම ලොකුවට මේ අමාරු නැහැ. හරි? අපි කරලා තියෙන අනිත් පාඩම් එක සාපේක්ෂව විශේෂයෙන් ඇප්ලයිඩ් වල තියෙන අනිත් පාඩම් ගත්තොත් ඒවා එක පාරට සරලව ගානකට එක්සෑම් එකේ දීලා තියෙන ක්වෙස්චන් එකකට එන්න අමාරුයි අනිත් පාඩම් වල. මෙතෙන්දී එහෙම අවුලන්නේ නැහැ. හරි? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සර්කියුලර් මෝෂන් සරල අනුවත්ති චලිතය වෘත්ති චලිතය ඒ වගේ එහෙම පාඩම් ගත්තොත් ඒවයි ගාන හදන්න මුළු විභාගයට එන ගාන හදන්න මුළු සිලබස් එකටම අදාළ දේවල් අපි දැනගෙන තියෙනවා. ඒ වුණාට මේ මේ ස්ටැට් වල සංඛ්‍යානේ විභාගයට එන ගාන හදන්න සාමාන්‍යයෙන් පන්තියේ කරලා තියෙන පළවෙනි උදාහරණ දැනගෙන තිබුණා ඇති. හරි. මේ ගානේදී මේ ඔයාලා දැනගෙන තියෙන ඕන මධ්‍යන්නේ කියන එක දැනගෙන තියෙනවා. මාතේ කියන එක දැනගෙන තියෙනවා. හරි. ඊතර විචලතාවය හොයන හැටි දැනගෙන තියෙනවා. විචලතාව ඒව නිකන් එකපාරක් පාවිච්චි කරන හැටි තමයි විභාගෙත් තියෙන්නේ. දැක්කද? හරි. ලේසි. අන්න එහෙම අපි අපි පළවෙනි ගාන ඉවර කරනවා. ඒතර ඊළඟට මම තෝරගෙන තියෙන්නේ ඔයාලට කරන්න 2014 නවවෙනි ප්‍රශ්නේ. මේ නවවෙනි ප්‍රශ්න තමයි ඉස්සරාවේ අමුදත්තවලින්. මොනවින්ද? අමුදත්තවලින් රෝ ඩේටා වලින් තමයි හැමතිස්සෙම ඉස්සර ක්වෙස්චන් නම්බර් 9 එක ආවේ. 10 එක ආවේ ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන් එකකින් තමයි ඉස්සර ආවේ. මොකද 2011 ඉඳලා 2019 වෙනකම් ප්‍රශ්න දෙකක් ආවා. කෙටි ප්‍රශ්න දෙකක් ආවා. දැන් ඒක පොඩ්ඩක් අඩු වෙලා එක කෙටි ප්‍රශ්නයකට සුළු වෙලා තියෙන. දැන් තේන්නේ එක කෙටි ප්‍රශ්නයයි. හරි. කෙටි ප්‍රශ්න එකයි ලොකු ප්‍රශ්න ඉස්සල්ලා. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න දෙකට 25යි 50යි. අතනින් භාගය. ඒතර 125ක් ඉස්සල්ලා ඇලොකේට් වෙලා තිබ්බා. දැන් 100ක් තමයි ඇලොකේට් වෙලා තියෙන්නේ. හරි.
නොර දෙදස් දාහතර ප්‍රශ්නය කියෝලා කරන්නක මම අවුද්ද කොෂන් නම් නයින්නේ ප්‍රශ්න විසි පහ ප්‍රශ්න තමයිද නිරීක්ෂණ පහක් තියෙනවා කියලති නිරීක්ෂණ පහත් තියෙනව කියල ගැන්න එන්වලාගේ පහයි මධ්‍යන්නේය දීල තියෙන මධ්‍යන්නේ මධ්‍යන්නේ එක්ස් බා දීල තියෙන මෙයාගන්න පුළුවන් හතයි මධ්‍යස්ථය මැද තැන MD 11යි 9යි කියලා දීලා තියෙනවා. හරි. එකම මාතය මෝඩ් එකක් දීලා තියෙනවා. වැඩියෙන්ම ඉන්නේ 11. එකම මාතය කියලා එකම කියලා හොඳට අවධාරණය කරලා තියෙන්නේ. මාත දෙක තුනක් නෑ එක මාතයයි තියෙන්නේ. මෝඩ්ස් එකයි තියෙන්නේ කියලා. ඔක්කොම දනනි කියලාලු. ආ. දැක්කද? 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාම දනනි කියලාලු. Z + කුලකේ අවයව තමයි වෙයි. වැඩිතම නිරීක්ෂණේ හා අඩුතම නිරීක්ෂණේ සොයන්න කියලා තමයි තියෙන්නේ. 5 දෙනාම හොයන්න නැහැ. මේ 5 දෙනාගෙන් වැඩිම එක්කෙනයි අඩුම එක්කෙනයි හොයන්න කියලා තමයි 5 දෙනෙක් ඉන්නවලු මේකලු මධ්‍යන්‍ය මේකලු මධ්‍යස්ථය එකම මාතයලු තියෙන්නේ ඔක්කොම ධන සංඛ්‍යාවල අපි හිතමු මේ කට්ටිය A B C D කියලා A B C D E කියලා 5 දෙනායිනේ. ඒතර මෙහෙම මෙහෙම තමයි තියෙන්නේ. මේ විදිහට තමයි මේ කට්ටිය ඉන්නව. ඇයි? පිළිවෙලට සැකසුවම් පස්සේනේ අපිට ගන්න පුළුවන් මැද තැන. ඒතර මැද තැන. මේ 5 දෙනාගේ මැද තැන මේ තමයි මැද නම මේ තමයි MD මැද 9යි හරි එතකොට මේක පාවිච්චි කරලා ඉවරයි අනිත් එක තමයි මාතය වැඩියෙන්ම ඉන්නේ 11නේ වැඩියෙන්ම ඉන්නේ 11 එතකොට ඒ හින්දා මාතයට අනුව මේ මාතයට අනුව M note එකට අනුව මෙතන ආගියත් 11ක් වෙන්න ඕන මේකත් 11ක් කොහොම නිකන් ලිව්වන් ඇති තර්කයේ හරි ඒවට ලකුණු හම්බ වෙනවා මෙතන 11යි 11යි අනිත් එක තමයි මෙතන තියෙන එකම මාතය කියලා දීලා තියෙනවා. ඒත් එකම මාතය දීලා තියෙන හින්දා මේ දෙන්න කවදාවත් සමාන වෙන්න බෑ. සමාන වුණොත් මාත දෙකක් තියෙන්න පුළුවන්. තව එක தත්යක් අපිට තියෙනවා. දැන් මේ දෙකම අපි පාවිච්චි කරලා තියෙන්නේ මධ්‍යන්නේ. x bar කියන්නේ sigma xi බෙදීම n. ඒතර x bar 7යි කියලා දීලා තියෙනවා. හරි. මේ ටික එකතු කරන්න ඕන. a ධන b ධන c කියන්නේ 9යි. 11 ධන 11. හරි. ඔක්කොම ඉන්නේ 5 දෙනයි බයෙන් බෙදන්න ඕන. එතකොට අපිට A දන B ට අගයක් එනවා. A දන B ට බලන්න කියද 35න් 22ක් අඩු කරලා තව එකක් අඩු කරනවා 31ක් අඩු කරනවා. හරි. එතකොට එන්නේ 4ක් එන්නේ. 35න් 4ක් කියලා. එතකොට A B ට එන්න පුළුවන් අගයන් මොනවද නිකන්? දැන් මෙහෙම හරිම උත්තර එන්නේ අපි අර ඉස්සෙල්ලා ගානෙත් එහෙමනේ ට්‍රයිල් ඇන් එරර් වලින් තමයි යන්නේ. තව අගයන් දාලා බලනවා. ඒ වලට එන්න පුළුවන් මෙහෙම මේවා දනනේ කියලානේ. එතකොට බිංදුවට වැඩි අගයන් වෙන්න. බින්දුවට එක දැම්මොත් එකයි තුනයි හතරයිනේ වෙන්න පුළුවන් දෙක දැම්මොත් මෙතෙන්ට දෙක දෙක ඇවිල් හතරයි වෙන්න පුළුවන් කිව්වට බෑනේ සමාන වෙන්න බෑනේ ට්‍රේට අනිත් වෙන්න පුළුවන් තුන තුන දැම්මොත් මෙතෙන්ට එක ඉන්නේ ඒකත් වෙන්න පුළුවන් තුන එකයි කිව්වත් එකයි එකයි තුන එකයි කිව්වත් එකයි තුනයි කිව්වත් එකයි තුන එකයි කිව්වත් එකයි ඊට පස්සේ අපි හතර වගේ දැම්මොත් මෙතෙන්ට හතර වගේ දැම්මොත් මෙතෙන්ට බින්දුවනේ බෑ ඊතර එනම් මෙන්න මේ දෙක තමයි එන්න පුළුවන් නැයිවලාගේ අපිට තීරණය කරන්න පුළුවන් කීයක් කියලාද එකක් කියලා. ඒතර ඒවලාගේ එකක් කියලා තීරණය කරන්න පුළුවන්. මේ අහන්නේ අඩුම එක්කෙනා. මේ අඩුම එක්කෙනා. මේ තමයි වැඩිම එක්කෙනා. බලන්න කොච්චර අමාරුද කියලා නේද? විභාගයටත් දීලා තියෙනවා. හරි? ඒකයි. තව ලකුණුත් ඉතින් හම්බ වෙන විදිහ අපිට තීරණය කරන්න පුළුවන් අර වගේම මේ මේවා මේ මේ සූත්‍ර ලියවෙනකොට ලකුණු හම්බ වෙනවා. හරි. ඊළඟට ඔයාලා උත්සාහ කරලා බලන්න ඕන 2014 ඊට පස්සේ 2015 ඇත්තේ 2015 ප්‍රශ්නේ උත්සාහ කරලා බලන්න ඕන හරි වැඩේ පොඩ වීඩියෝ එක පෝස්ට් කරලා 2015 ප්‍රශ්නෙට යන්න එයා උත්සාහ කරලා බලන්න බලන්න හරි බල ඉංග්‍රීස් මීඩියම් කරන අය හැමතිස්සෙම ඉංග්‍රීස් මීඩියම් පේපර් එක බලන්න ඒකේ තියෙන විදිහට කියවලා බලන්න පුරුදු වෙන්න හරි මම මේ සිංහල එක දාලා තිබ්බට පූර්ණ සංඛ්‍යා දැක්කනේ පොසිටිව් ඉන් පොසිටිව් පූර්ණ සංඛ්‍යා කියන්නේ මේ ධන නිකිල වගේ පූර්ණ සංඛ්‍යා හතක් තියෙන සම්පූර්ණ සංඛ්‍යා කියන්නේ ඉන්ටිජර්ස් පූර්ණ සංඛ්‍යා තියෙනවා කියලා කියන්නේ සෙඩ් හතක් තියෙනවා හත් දෙනා දීලා තියෙනවා එක දෙක තුන එක දෙක තුන නෑ හතර
एक्स वाई जेड, एक्स वाई जेड उतने हैं 11 एंड 30। ආරෝහණ පටිපාටිතරු හදලා තියෙන මේ වැඩි වෙන පිළිවෙලට තමයි මේ හදලා තියෙන්නේ. ඒකට සංඛ්‍යාවල මැදින්නේ y නම් මැදින්නේ x බා y ලු. හරි, එතන x බාගේ සූත්‍රය දාන්න පුළුවන්. निरीक्षण गाना आता है अरे परन मामे दिल दिए दत्तरी लाखों कर गत्ता पूर्ण संख्या के लिए नहीं थी तो दान में पूर्ण संख्या इन्नो अरे पूर्ण संख्या दान में निकिल इन्नो दान ने में निकल निकिल में यह ज्ञान तमा इन्नो हतक कुल के आख पहात देख के ना युरित आरोहण पीढ़ी वाले तीनों अरे मध्यान्ने मध्यान्ने वाइल इतनी आगे आग गान बोलो अरे तेरा हताई वाई मेरी क्या कतु करा हम मेरी क्या कतु करने बोलो अन हतराई तो नहीं हताई हताई हतराई तो नहीं हताई हताई तो नहीं दहाई आई ये तो इससे तीसरे का किन तीसरे का दाने एक्स दाने वाई के लिए ये हमारा सुना करा पास तेरा पीटे नो एक बैठक रह गया था पासे हाई वाई रिने एक समान है तीसरे का ही गले ना हाय भाई रिनेक समान है तीसरे का ही गले हाय भाई रिनेक तीसरे का गले तब महिमा एक्स वाई पूर्ण संख्या ने तब बलन में एक्स इन्ना पुलवां आगे आने अत्तो थी एक्स वाले का आगे है एक्स वाले का पाहा इन्ना पुलवां पाहा हाय अत्त है महिमा दहाई वेने का आगे आने दहाई हरे ये वाके इन्ना कंटा में आगे निन्ने पुलवां एक्स वाले का पाहा देश करन बल එතෙන්ට පහයි කියලා දැම්මා. අතර y වලට එන්නේ 31යි 5යි. 31යි 5යි. 31යි 5යි. x වල ආගය 5 වෙච්ච වෙලාවේදී x වලට අපි 5යි කියලා දැම්මොත් y වලට 6ක් එයි. හරි. අය ආදේශ කරොත් y y ඍණ 6 31යි. तर हाय वाई टेन में तीस हत्तर में तो ना मैं वाई के ने का ये थोड़ा निकले आप कौन ने एक हरियान ने यार हत्तर वाके आदेश करो अभी ये थोड़ा ने हाय वाई रीना हत्तर तीस से काई तीस अटाई ये हरियान ने ये थोड़ा हरियान ने मिथन आना उत्तरे बल एम आवत् उत्तरे हया दशम का वायु वलटे हया दशम का हया दशम का एक्स वलट अभी हत दम एक्स वलट हत दम वायु वलट हया दशम का मीटे मे अडू मिथंट हत दम मिथंट हय वगे मेकतम इन पुलवा उत्तरे मेतम इन पुलवा इन बे xy වයින් විතරක් තියෙන. xy අගයන් නිර්ණය කර සංඛ්‍යාවල විචලතාවය 120 බෙදීම 7 බව පෙන්වන්න තියෙන. විතර විචලතාවයේ සූත්‍රය පාවිච්චි කරලා ඒක අපිට හදාගෙන යන්න පුළුවන්. බලන්න මම හදපු එක තියෙන අවශ්‍ය කෙනෙක්ට බලන්න මම දානවා මෙතන. හරි. වෙන වෙනම දාලා අර පළවෙනි සූත්‍රෙන් නැත්තම් ඇති ඉතින්. මේ වැඩේ එච්චර අමාරු නෑ දැක්කද? अंतिम दस अमतर अंतिम दमाइट उगन अरे विषय तुना अमतर पंति दाने पुल तीन पंति वाले अमतर अमतर पंति पंति प्रमाण गेला अंतिम दस कलबल करोलास प्रश्न पटंग
ප්‍රශ්න තමයි තියෙන්නේ අමු දත්ත තමයි තියෙන්නේ 11ට අඩු. මධ්‍යන්නේ 7යි. ඔන්න බලන්න මම හැදුවා ඔයාලත් බලන්න ගාන දීලා තියෙනවා ප්‍රබින් නැත්තම් එකිනෙකට වෙනස් කියන එක ප්‍රබින් 11ට අඩු ප්‍රබින්න ධන නිකිල තුනක 11ට අඩු ප්‍රබින්න ධන නිකිල ප්‍රබින්න ධන නැ ප්‍රබින්න නිකිල තුනක මධ්‍යන්නේ 7යි කියලා දීලා තියෙනවා මේවා ප්‍රබින්නයි හරි ඩිස්ටින්ක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් හරි තුනක් තියෙනවා ඔක්කොම 11ට අඩුයි නිකිල කියලා දීලා තියෙනවා නිකිල නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලා දීලා තියෙනවා මේ ඔක්කොම මේ ABC පූර්ණ සංඛ්‍යා තමයි තියෙන්නේ ධන නිකිල කියලා නැහැ නිකිල කියලා. ඒ කියන්නේ තුන් දෙනාගේ බලන්නකෝ මධ්‍යන්නේ 7යි කියලා දීලා තියෙන මේ තුන් දෙනා එකතු කරලා 3 3න් බෙදුවම 7ක් වෙන්න ඕන. දැන් ඒ දෙන BC
විසි හතයි කියලා එතැන් දැඟන් අපිට ඒකෙන් ගන්න පුළුව හරි තව කියනවා තවත් නිකිල දෙකක් ගත්තීට මේ තියෙන තව දෙන්න තව නිකිල දෙකක් මේ තියෙන තව දෙන්නෙක් ගන්නවා හැබැයි එතන කියවෙන්නේ නැහැ ඒ x අසමානයි y කියලා එහෙම කියලා නැහැ එතන ප්‍රබින්න කියලා කියලත් නැහැ එතකොට මේ කට්ටියයි ගැන මොකුත් අදහසක් ගන්නත් බෑ මෙතන තිබ්බේවම මෙතෙන්ට එන්න පුළුවන්ද බැරිද කියලා එහෙම කියලත් නැහැ කොහොම හරි නිකිල දෙකක් කියලා විතරයි තියෙන්නේ මේ x y දෙන්නම නිකිල කියලා විතරයි තියෙන්නේ හරි තවත් නිකිල දෙකක් ගත් විට නිකිල පහේම මධ්‍යන්නේ පහෙන් බෙදුවම පහේ මධ්‍යන්නේ පහක් වෙනවා හරි මෙහෙම නිකන් සාමාන්‍ය දෙයක් තියෙන දැන් දැනට සාමාන්‍ය තිබ්බේ 7යිනේ නිකන් මම කියන්නේ හරි ඊට දැන් තිබ්බටත් වැඩිය මේ මධ්‍යන්නේ ඇවරේජ් එක අඩු වෙලානේ තියෙන්නේ පහක් වගේ එලානේ තියෙන්නේ එහෙනම් පුළුවන් තරම් අර මේ මේ හතටත් වැඩිය ටිකක් අඩු ඒවා තමයි මේ ඇවිල්ලා ඇත්තේ කියලා මගේ විශ්වාසය. මම මේ මේක හත එකක් හතට වඩා වැඩි වෙලා මේ දෙක එකතුව 14ට වැඩිය අඩු වෙන්න ඕන නේද? මේ දෙක එකතුව මෙතන අධ්‍යන්නේ 7 මනේ එන්නේ. 7 ඒවා දෙකක් දැම්මොත් නිකන් මම කියන්නේ හරි. ඒ අඩු වගේන් තමයි එන්න ඕන මේ හතටත් වැඩිය අඩු වගේන් තමයි එන්න ඕන. හැබැයි එකක් අඩු වෙලා අයිත් ඒ හතර වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ දෙන්නේ එකතුව 7 + 2 = 14ට වැඩිය අඩු වෙනවා. එතකොට මෙහෙම හදන් ගියාම 25යි. ඒ දන බී දන සීට දාන්න පුළුවන් නේ. මෙතනින් 21යි කියලා. 21යි කියලා දැම්ම මේ 1. හරි. එතන එනවා x + y. හරි. x + y 4යි කියලා. මෙහෙම තව දෙවෙනි සමීකරණයක් ගන්න පුළුවන්. තව මෙහෙම කතාවක් කියනවා. මෙම නිකිල පහේ එකම මාතය 3 වේ කියලා තියෙනවා. නිකිල පහේම එකම මාතය 3. අතට 3ේවා එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. 3ේම එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. අපි හිතමු x වලාගේ 3යි කියලා. x වලාගේ 3 වුණොත් y වලාගේ එන්නේ 1යි. x වලාගයක් 3 වෙලා y වලාගයක් 3 වෙන්න බෑ. මොකද x + y 4ක් වෙන්න ඕනේ. හරි? අතට මම කියන්නේ මේ අන්තිමට ගත්තේ උන් දෙන්නින් ඉන්නේ. උන් දෙන්නගෙන් එකෙක් අනිවාර්යෙන් 3 වෙන්න ඕන. මොකද මේ ඉන්න එකිනෙකට වෙනස් 3 දෙනෙන්නේ. මේ 3 දෙනා එකිනෙකට වෙනස් 3 දෙනෙක් හින්දා ඒ දෙන්නගෙන් මේ 3 දෙනාගෙන් දෙන්නේ කවදාවත් 3 වෙන්න බෑ. මෙතන 3ව දෙකක් තියෙන්න බෑ. තේරෙනවද සිංහල? මෙතන 3ව දෙකක් තියෙන්න බෑ. මෙතන 3ව දෙකක් තිබ්බොත් අවුලක් යනවා. මොකද මෙතන කියලා තියෙන හැම සමාන නැහැ කියලා ප්‍රබින් නැහැ කියලා. හරි? දැන් මෙතන 3ව දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි මුන් දෙන්න එකතු කරන් 6ක් වෙන්න, මෙන් දෙන්න එකතු කරන් පස්සේ 4යි වෙන්න කියලා නේ තියෙන්නේ. ඒ හින්දා හරි මේ දෙන්න කවදාවත් 3යි 3යි මෙතෙන්ට එන්න බෑ හරි මෙතනටත් 3ව දෙකක් තියෙන්න බෑ හරි මේකනේ කේස් එක මෙතන 3ව ගොඩක් තියෙන්න බැරි හින්දා මෙතනින් එක 3ක් මෙතන 3ව දෙකක් තියෙන්නත් බෑනේ බලන්න මෙතන 3ව දෙකක් තියෙන්න බෑ මේවා එකක් තමයි 3 වෙන්නේ මේ එකක් 3 වුණාන් පස්සේ අනිත් එක එකක් වෙනවා හරි ඔන්න දැන් x එනං මේ 3යි x වලාගේ 3යි x වලාගේ 3යි කියලා අපිට ගන්න පුළුවන්. ඒතර x වලාගේ 3ක් වෙද්දි y වලාගේ 1ක් වෙනවා. ඒතර මාතය වෙන්න 3ේම තියෙන්න ඕනේ 2ක්ක. ඒතර මේ x y එකෙන් 1යි මේ මිනිස්සුගෙන් 1ක් වෙන්න ඕන හන. එහෙනම් a වලාගේ 3ක් වෙනවා. දැන් ආපහු අපි මෙතෙන්ට එනවා. a වලට එහෙනම් 3 දැම්මම b ධන c 18ක් එනවා. ඒතර b ධන c 18 වෙන විදිහට b c හෙවුණා. හරි. ඒකටත් මෙහෙම වැඩක් තියෙනවා. බලන්න මම පාවිච්චි කරපු ටෙක්නික් එක වලේ එකම පාවිච්චි ගන්න ඕනේ කියලා හිම එකක් නැහැ. මේ කට්ටිය 11ට අඩු වෙන්න එපා. එකන් 4 3 දැන් 3ටත් වැඩි 3 3 මේ පිළිවෙලට තියෙනවා කියලා ගන්න නැහැ. දැන් නිකන් මම 4 දාලා බැලුවේ. B වලට 4 දැම්මොත් 4 දැම්මොත් මෙතෙන්ට 14ක් ඇවිල්ලා තමයි 18 වෙන්නේ. එතකොට 11ට අඩුයි කියන කතාව පොඩි අවුලක් වෙනවනේ. මම මෙහෙම කරේ. 11ට අඩු කියලා කියන්නේ තියෙන. එතකොට එතනින් පටන් ගත්තා. දන්න තැන. 11ට අඩු පළවෙනි සංඛ්‍යාව 10යි. 10යි 8යි 18යි. මේක අවුලන්නේ නැහැ. හරි. 9යි 9යි 18යි. හැබැයි ඒක වෙන්න බෑ. එතකොට මේ කේස් එක වෙනවා. එතකොට ඊළඟට එන්න පුළුවන් 8. 8 දැම්මොත් මෙතෙන්ට එන්නේ 10 කියලා. හරි. එතකොට 10යි 8යි 8යි 10යි දෙකම එකයිනේ. ඊට පස්සේ තව මේ අඩු කර කර යන්නේ. දැන් 11ට අඩු වෙවනේ මෙහෙම දාන් යන්නේ. 7 දැම්මන් පස්සේ ආපහු වෙන්නේ 12යි 7යි 19 යන්නේ. 12යි 7 දැම්මොත් 12යි 11යි 12යි 11යි 18ක් කියලා ඉන්නේ 11ට අඩු කියලා නේ කියන්නේ ඒකත් වෙන්නේ බෑ ඊට තව ඊට අඩු වෙනවා දැම්ම ඉඳ අපිට අන්න එතනින් මේ කම්බිනේෂන් එක තමයි සිලෙක්ට් කරන්න වෙන්නේ එහෙනම් අපිට එන්නේ b වල අගය
අටයි නම් සී බලාගේ දහයයි කියලා තමයි ගන්න තෙරවා ඒ තුනයි බී අටයි සී දහයයි එක්ස් තුනයි වයි එකයි කියලා ඔයාලට ආපහු උත්තරේ තවදුරටත් අවුලක් තියෙනවා නම් අපිට කරන්න තියෙන්නේ මේ ආපු වාක්‍යයන් එක්ක අර දීලා තියෙන දත්තවලට ඕනනම් ගැලපෙනවද කියලා ආපහු චෙක් කරලා බලන්න පුළුවන් ඒ දන බී දන සී එකතු කරලා තුනෙන් බෙදුවම හත වෙනවා හරි අර එක්ස් වයි දාලා බෙදුවම පස්සේ පහ වෙනවා නේද ඒ විදිහට අපිට මේක එහෙම චෙක් කරලා බලන්න පුළුවන් හරි හොඳයි අපි ඉස්සරහට යනවා 2003 10 8 3 1 කියලා උත්තරේ තියෙන්නේ ඊළඟ 2017 නමින් ප්‍රශ්නෙට යනවා බලන්න කියවල හිමි ප්‍රශ්න කියවල බලන්න තියා වෙලා අරගෙන කියවන්න निरीक्षण हता निरीक्षण एन हाँ दी लती है ए ए बी बी एक्स वाई किया कब आगे देखा थी ना ए ए बी बी एक्स वाई ए बी एक्स वाई समान नतीरो මාත්‍යන් වෙන්නේ නම් AB රේදන B මාත්‍යන්ක එකතුව කියන්නේ නේද ඒ දන B x වෙන්න ඕන මාත්‍යන්ගේ ගුණිතය කියන්නේ AB මාත දෙක නේද ගනේ AB y වෙන්න ඕන හරි මධ්‍යන්‍ය හත බෙදීම දෙකයි කියන්නේ එහොම වෙන්නත් ඕන මෙන්න මේකේ අහලා තියෙන එක බලන්න හරියට අහලා තියෙන AB හොයන්නනේ XY හොයන්න නැතුව ගෙලින් මේ AB හොයන්න ගියා නම් ලේසි මං හිතන විදියට ඕකේ මතක හැටියට ඕකේ ක්‍රම දෙකකට හදන්න පුළුවන් මෙතෙන්ට ආවට පස්සේ අපිට දැන් මෙතන A දන B වලට ඒ දන b වලට x කියලා දාලා එතකොට එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් x වෙනුවට අහලා තියෙන මොකද්ද? අහලා තියෙන ab හොයන්නනේ. එහෙනම් අපි ab වල ප්‍රකාශනයක් ගන්න බලන එක ලේසි. හරි. එතන 2 a දන 2 b දන x කියන්නේ a දන b. y කියන්නේ ab. හරි. එතකොට එනවා මෙහෙම 3යි A දන B කියන්නේ AB 21යි කියලා. A දන B ගියාගේ අදීලා තියෙනවනේ. A දන B ගියාගේ දීලා නැහැ නේ. ඔව් එන්නේ එතකොට තුන් වාරයක් A දන B AB 21ක් වෙනවා. මේ A ට වැඩිය A less than B කියලා තියෙන හැර
මේ ඔක්කොම ධන සංඛ්‍යාව වෙනුත් අර වගේ ආදේශ කරලා බලන්න ඕනේ. එතනින් පස්සේ මම මෙතෙන්ට ආවේ ඒ වලට එක දැම්මොත් ඒ වලට එක දාලා B බලන්න ඒ වගේ එහෙම ඉතින් මොකක් හරි සෙල්ලමක් දාන්න. ඒ වලට එක දාලා B හොයාගන්න ඉතින් එහෙම එහෙම ටෙස්ට් කරලා බලන්න ඕන. එක ආදේශ කරොත් 3යි. මේක හදන්න පුළුවන් ටිකක් ෆාස්ට් අප්‍රෝච් එකක් තියෙනවා. ඒ වලට 1 2 3 ඔය ඕන එකක් එන්න පුළුවන් නේ. ආදේශ කරලා බලන්නකෝ එතකොට ආදේශ කරොත් එන්නේ එකයි කියන්නේ. එතකොට 3 ධන 3 බී 4 බී 21 කියලා එන්නේ. එතකොට 4 බී 18යි. උතන මේ එන බී වලට එන්නේ නිකිලයක් නෙමෙයි. අන්න එහෙම ඉෂුව එකක් එන්නේ. හරි. එතකොට ඒකින්ද ඒ සමානයි එක වෙලාව අතාරින්න වෙනවා. ඒ සමානයි දෙක බලන්න ඕන ඊළඟට. දෙක. දෙක තුමරත් දෙක හයයි එතරින් එන්නේ 3යි බ 5යි බ 5යි බ එතරින් 5යි බට 21ක් එන්නේ 5යි බට 21කින් 6ක් කරනම් 15යි අන්න බ වලට එනවා 3ක් කියලා ඒක හරි හරි දෙකේදී ඒ සමානයි දෙකේදී බ වලට එන්නේ 3ක් කියලා තවකර AB මේ වගේ ප්‍රකාශනයක් වෙන මෙහෙම කියන්නේ මේක AB වල සමමිතික ප්‍රකාශනයක් තියි. මේ තියෙන්නේ A තියෙන තැනට B දාලා B තියෙන ඒ දැම්මත් මේ ප්‍රකාශනයෙම නෙන්නේ. එහෙනම් දෙක දැම්මන් 3 එනවා වගේ 3 දැම්මම ඉන්නේ 2. හරි. ඒක බලන් දෙයක් නැහැ. ඊළඟට 4 වගේ තමයි දාලා බලන්න ඕන. 4. හරි. 4 දැම්මත් හිතෙන් හදන්නත් පුළුවන්. මේක එන්න පුළුවන් එක උත්තරයක්. හරි. මෙහෙමත් දීලා තියෙනවනේ. ඒ කුඩයි B කියලා දැන් මෙතෙන්ට දැන් 3 දැම්මම මෙතෙන්ට 2 එනවා කියලා මං කිව්වේ. ඉතින් එතකොට දැන් මේක වැඩි වෙන්න මේක අඩු වෙනවනේ. එතකොට අර මේ පැත්තට තියෙන එක නැති වෙලා යනවා. එහෙනම් එතරින් එහා ඒක බලන්න ඕන. දැක්කද වැඩි හැටි? එහාය බලන්න අවශ්‍ය නැහැ අර දීලා තියෙන එක ඒ කුඩයි බී කියලා. මේ ඔක්කොම දේවල් ටික අපි ඔළුවේ තියාගෙන වැඩේ කරන්න තමයි දීලා තියෙන්නේ. එකක් හරි මග අරනවා පස්සේ අපි නිකන් වෙන ගමනක් යන්න සිද්ධ වෙනවා. හරිනේ ඊළඟට යනවා
දස් දහටට දස් දහටේ ප්‍රශ්නේ මේ මෙතන මම මේ දාලා තියෙනවා පොඩ්ඩක් මේ ස්කෑන් කරපු එකක් තියෙන එක චුට්ටක් පැහැදිලිම දෙන මම කියවන්නම් ප්‍රශ්නේ පාලි ඉස්සෙල්ලා කියවල බලන්න එක එකක් අටට අඩු කියලා තියෙනවා එකක් මේ නමින් ප්‍රශ්නේ 2018 එක එකක් අටට අඩු දනනි කිල පහකට එක මාතයක් පමණක් ඇත ඒවායේ මාතය ඒවායේ මේ මධ්‍යන්‍ය එතන තමයි පේන්නේ මධ්‍යන්‍ය මාතය මධ්‍යස්තය ඔන්න ඔය අනුපිළිවෙලට තියෙනවා කියලා තමයි කියන්නේ නිකිල පහ හොයන්න කියලා තියෙනවා. ABCDE කියලා ගමුකෝ ABCDE කියලා ගමුකෝ නිකිල පහ ඔක්කොම අටට අඩුයිලු. අර අන්තිම උත්තරේ හොයාගන්න තමයි අටට අඩු කියන කේස් එක පාවිච්චි කරන්න වෙන්නේ එතකොට. ABCDE කියලා දාගන්නකෝ. ඔය දෙන්නෙක්වත් සතන සමානෙම ඇති නැත්තම් මාතයක් තියෙන්න බෑනේ. මටත් ගොඩක් නෑ කියලා තියෙන එකම මාතේ කියලා තියෙන එක එකක් අටට අඩු දනනි කියලා පහකට පිළිවෙලට හදලා තියෙන්නේ මම හරි එකම මාතයක් පමණක් ඇත මේ ඔක්කොම අටට අඩුයි දනනි කියලා මාත එකක් තියෙනවා හරි මධ්‍යස්තය මෙයා වෙන්න ඕන මෙයානි මධ්‍යස්තය මෙයා තමයි MD તો තව தත්ත්වයක් දීලා තියෙනවා මෙහෙම x bar ඒ තමයි පැහැදිලි නැති එක මධ්‍යන්‍ය මාතය මධ්‍යන්‍ය අතර අනුපාතය දීලා තියෙනවා 6ට 10ට 5යි කියලා දීලා තියෙනවා නිකිල පහ හොයන්න කියලා තමයි තියෙන්නේ නිකිල පහ හොයන්න කියලා තියෙන්නේ හරි නිකිල පහ හොයන්න කියලා තියෙන්නේ ඉතින් අමාරු නැහැ බය වෙන්න එපා එක මාතයක් තියෙනවා කියලා නේ තියෙන්නේ. අගයන් දෙකක් සමාන වෙන්න පුළුවන්. එක මාතයක් තියෙනවා කියලා එක මාතයක් තියෙනවා කියලා තියෙන්නේ. මධ්‍යන්‍ය සූත්‍රය දාමුකෝ ඉස්සෙල්ලා නේද? හය x bar එක දාන්න හදන්නේ අනුපාත තමයි තියෙන්නේ sigma x i බෙදීම n x bar තත් x bar වෙන්නේ මේ ටික එකතු කරන්න ඕන a දන b දන c දන d දන e බෙදීම පහ එක්ස් බා වලටත් ABC වලින් ප්‍රකාශනයක් දන්නෝ MD C කියලා දන්නෝනේ නේද එතකොට M not දන්නේ හරි මෙන්න මේ දෙන්න අතර අනුපාතය 6ට 5ක් වෙන්න ඕනේ නේද මේ දෙන්න අතර අනුපාතය 6ට 5ක් වෙන්න ඕනේ
මෙහෙම කරමු. මෙතන M not අපි MD දන්නවනේ. අතර M not බෙදීම MD. M not බෙදීම MD 10 බෙදීම 5ක් වෙන්න ඕන. MD කියද? මෙහෙම මෙහෙම මේ දෙක මං ගන්න මෙතන. මේ දෙන්න ගන්න. එහෙම ලේසි. ඒකයි. එතකොට අපි MD දැන් මේක දාන්න ඕනේ C කියලා. එකතකොට දෙකක් එන්නේ. M not 2යි C වෙන්න ඕන. දැක්කද? M not 2යි C වෙන්න ඕන. M not මාතය 2යි C වෙන්න ඕන. අතර C වලට වඩා වැඩි අගයක් නේ 2යි C කියලා කියන්නේ. එහෙනම් මේ D වල අගය 2යි C වෙන්න ඕන. මේකත් 2යි C වෙන්න ඕන. අන්න එතනින් මේ වැඩේ සරල කරගන්න පුළුවන් ඒකයි. හරි. අතර මේකත් 2යි C මේකත් 2යි C හින්දා ඒ දන B දන 5යි C බෙදීම 5ක් තමයි x බාර් වලට එන්නේ. දැන් මේ සම්බන්ධතාවයෙන් පාවිච්චි කරේ ඊළඟට මේක හරි දෙකෙන් එකක් පාවිච්චි කරන්න. සයින් සූත්‍රය වගේ වුණත් ඔහොම තියෙනකොට මේක එකෙන් ලියලා තියෙනවා. මේක දෙක දාන්න පුළුවන්. මේක එක ඊට පස්සේ දෙක දෙවෙනි එක ලියනවා. x බාර් බෙදීම m not කියන්නේ 6 බෙදීම 10ක් වෙනවා. තව x බාර් කියන්නේ වෙන මේ ටිකට. එදන b දන 5 c බෙදීම 5 m not අපි ගත්තේ m not. M not කියන්නේ 2යි C නේ 2යි C 6 බෙදීම 10 වෙනවා. ඉතින් මෙතනින් තව අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙතන හරි. ඉතින් එන්නේ A දන B දන 5යි C මේ පහට මෙතනින් කැපිලා කියලා දෙකට දෙකක් කැපිලා 6ක් කියලා එන්නේ. මෙතනින් අපිට ABC හොයාගන්න පුළුවන්. 8ට අඩු ඒවනේ තියෙන්නේ. 8ට අඩු දරන කියලානේ. දැන් ඔයාලට තේරෙනවා මේක වගේ දෙගුණයක් නේ මෙතන. මෙතෙන්ට 8 આવොත් මෙතෙන්ට එන්න ඕන 4. 8 આવොත් මෙතන 4 එන්න ඕන 8 આવොත්. 8 එන්නත් බෑනේ. ඒතර 7 වගේ එකක් එන්නත් බෑ. 6 આવොත් මෙතෙන්ට එන්නේ 3. මෙතෙන්ට 3 આવොත් මෙතෙන්ට 2 එක වගේ ඒවා තමයි එන්න ඕන. ආදේශ කරලා බලන්න. ඉක්මනට උත්තරයට යන්න මොකක් හරි ලේසි ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. මෙතන මේ C එකක් එනවනේ. එහෙනම් ඒක තමයි මම බැලුවේ. C එකක් එනවනේ. මේ C එක ඉතුරු වෙනවනේ. ඒක 10 කැවිල C එනවා. එතකොට ලේසි වෙනවා. ඒ දන්න B C වෙන විදිහට තමයි සිලෙක්ට් කරන්න ඕනේ. එකයි එකයි ඇවිල්ලා හරියන්නේ නැහැ. එකයි එකයි වගේ ඉන්න බෑ. එකයි දෙකයි આવොත් තුනක් එන්න පුළුවන්. අබව එන්න පුළුවන් දෙකයි එකයි නැත්. දෙකේව දෙකක් එන්නත් බෑ. හරි. සමාන දෙකක් එන්නත් බෑනේ. මෙතෙන්ට එතකොට 1යි 2යි 2යි ආවන් පස්සේ කේස් එක 4 සමාන දෙකක් වෙනත් බෑ. 1යි 3යි ආවොත් 1යි 3යි ආවොත් 4 එන්නේ. 4 ඒවා දෙකක් කියන්නේ 8ක් වෙනවා. එතනත් අවුලක් වෙනවා. දැන් මේක තමයි ගන්න පුළුවන්. 1 2 3 අගයන් වෙන්නේ. එතකොට 1 2 3
हाय हाय, एक देख तू ना, हाय हाय, एक देख तू ना, हाय हाय, अरे अमार भी नहीं दे। මේ අපි කරේ 2018 ගාන ඊළඟට 2019 ගානට යන දහනමේ ගානක් දානවා බල්ලා හදන්නකෝ 2019 ගාන පොඩක් කියෝල වෙලා අරගෙන හදන්න නිකිල පහක් තියෙනවලු නිකිල පහව යන තියෙන මේ 18 ගාන වගේම තමයි ABCD කියලා දාගන්නකො අයිස්ක්‍රීම් එකේ හදන්න යා ධාරි මං ගාන හදනවා එක එකක් පහට අඩු දන නිකිල පහට අඩු දන නිකිල A B C D E F A B C D E ඒවා පහට අඩුයි දන නිකිල හරි දන positive weight I said plus මාතයන් දෙකක් තියෙනවා. يعني A සමානයි B වගේ වෙලා C සමානයි D වගේ වෙන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. එකක් තුනලු. එක මාතයක් තුන කියලා දීලා තියෙනවනේ. එක මාතයක් තුන කියලා දීලා තියෙනවා. තව මාතෙකුත් තියෙනවා. ඒ මාතේ අපි දන්නේ නැහැ. මාතයක් තියෙන එක දන්න. ඒතර තුනේම මේක දෙකක් තියෙන්න එපා අනිවාර්යයෙන්. මාත දෙකක් තියෙන හින්දා දෙකකට වඩා වැඩිපුර තියෙන්නත් බෑ. හරි එක જાතියෙන් දෙක ගානේ තියෙන්න ඕනේ. හින්දා අපි හිතමු දැන් A වලාගේයි B වලාගේයි කියලා ලේසි කරගමු. නං අර පළවෙනි මාතයට අනුව එහෙනම් A B වලාගයන් තුනයි කියලා හිතමුකෝ. ඒවායේ මධ්‍යන්‍ය හා මධ්‍යස්තය යන දෙකම තුනට සමාන වේ කියලා දීලා තියෙනවා. එහෙනම් මැද ඉන්න එක්කෙනා C වලාගය තුනක් වෙන්න ඕන. මොකද මධ්‍යස්තය MD අපි හිතමු ඔක පිළිවෙලට තියෙන්නේ කියලා. එතකොට පිළිවෙලට තියෙන හින්දා D වලාගය තුනක් වෙන්න ඕන. එහෙම තව තුනේව දෙකක් තියෙන්නත් ඕන. AB කියලාම අපි ගන්න නැතුව පිළිවෙලට තියෙන්නේ කියලා හිතමු. හරි. එතකොට C වලාගය එහෙනම් තුනක් වෙන්න ඕන. දැන් උතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි B වලාගය තුනද D වලාගය තුනද කියන එකනේ. මධ්‍යන්නේ සූත්‍රෙත් ලියමුකෝ මධ්‍යන්නේ මධ්‍යන්නේ තුනයි කියන්නේ A ධන B ධන C ධන D ධන E සමාන වෙන්න ඕන 5 3 15ට C වලාගය 3යිනේ එහෙනම් A ධන B ධන
සීවලාගේ තුන ආදේශ කරන්නත් පුළුවන් නේ මෙදාගෙන එතන බීතන ඩීදන ඉ 12 කියලා. එවයි මධ්‍යන්නේ හා මධ්‍යස්තේ අපි හිතමුකෝ B වලාගේ 3යි කියලා. අතර B වලාගේ 3 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් D වලාගේ 3 වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් නේ වෙන්න පුළුවන්. මාත දෙකක් තියෙන්න ඕන හින්දා මාත දෙකක් තියෙන්න ඕන හින්දා D සමාන E වෙන්නත් ඕන. ඒතර A ධන 2D. A ධන 2D. D සමාන 2D වලාගේ 9ක් වෙන්නත් ඕන. A වලට ධන නැ කියලා හින්දා 1 දැම්මොත් D වලට 4ක් එන්නේ. उलने पहाट वाड़ अड़ उत्तर नहीं अनित कैसे कदम अपने हितान बोलवा पी वाला आगे नहीं मैं डी वाला आगे तू नहीं किया डी वाला आगे तू नहीं किया हितान बोला नहीं हाँ पत्ते आगे इतना कोटा अपने ने ए दन बी दन डी वाला टा तू ना दाला ई किया रहना समान है दोला है किराए थोड़े ने ए दाना मैं कहीं तें करा तेरी हरे बी दाना ई वाला टा ने नामे किया ला तर माता देगा तीन नौन हिंदा अरे माता देह उत्ताव तीन नौन तर माता देगा तीन हिंदे ना ए समान है बी बेन नौन तर ने देखा ही ये अरे देखा है बी दाना ई समान है ना मैं ये रहा ई वाला टेन नॉन हाथर रट वाला आडू हो गया पहाड़ वाला आडू हो गया ई वाला टा हाथर दे मौत ई वाला टा हाथर दे मौत आउल नहीं ई वाला टा हाथर दे मौत बी वाला टा निकले आके नहीं बीटा प्रश्न आखरे ईवर ने तूने दान न दें ईवर ने दान न पुरा एक कम आ गया था माई अरे इतने हिंदे एक हरी अन्य वाला ऑप्शन देगा नहीं इन्होंने इतना बी समान है तूने था माई गान नो है ना आगे अन्य ने ए वाला ट अभी टाइम ने एक बी वाला ट अन्य तूने सी वाला टेन है तो ना हाथर हाथर उत्तर तो ना चेक कल बालन पुलवां वाला टाइड बस से अरे मात देगा तीनों तो ना ही अनित माते हाथर आई अरे मध्यस्थे तो ना ही मध्य अन्य मेरी क्या कतु कल बालन हाथर आई तो ना ही हाथर आई हाथर दा हाथर आई कहीं पहलो है पहलो तो नहीं बिरुन अरे ओको मत ठीक है हरी ना
කෙටි ප්‍රශ්නයක්නේ. පිටුභාගෙ ලියා ගන්න පුළුවන් නะ. මම ආපහු පැහැදිලි කරනවා මේ මේ ගන්න මමත් අදමද බන්ද හැදුවේ. බලන්න මෙතන අපි ගන්නේ නිකිල පහ ABC කියලා ගත්තා. ABC DE කියලා ගත්තා. හරි. මේ තමයි නිකිල පහ. ඒ පහට අඩු වෙන්නත් ඕන දන්නේ කියලා වෙන්නත් ඕන. अत्र वेदगत कारण मध्यस्थ तुनाई मे सीवलागे तुनको ना मे कटे पिलीवल तीन हेद अरे तव तुना एक्को बीवलागे तुनवेनो नंग डीवलागे तुनवेनो मे कटे पिलीवल हदल तीन बेपेट एक पार तीर मंग इसलगा ए तुनाई बी तुनाई हेम गण पिलीवल सल गण मध्यस्थ गोट बी वल तुण डी वल तुण अनिवार्यो अरे पहाट अड़ने पावचिकला दंड की पावचिकला अरे मत देखा एक मत कड़ता एक मत तुणगी अनेक पावचिकला तव मत तोण अरे बी वल बी वल तुणाव अरे बी वर्ड तुनावत डी सह ई तम मत दिगवे डी सामान ई वेन्नो तेरना पास डी वर्ड तुनावती ए सामान बी वेन्न तो तोड़ता मत दिगती तव एक दत्ते अम्मे की तीन मध्यान पाविच मध्यस्थ पाविच मध्यान्हे तुनाई तीन मे तीन एक बी वलागे तुनाई तदल बेलवा अरे बी वाले तुण वेला डी सामान ई अवस्था गता एक अवल आगने अन्य बड़े अवलुना एक दिदास दहन मे अवने मे अंतिम मे विद्य अंति दिदास विस्से विभाग अतिब दिदास विस्से विभाग अतिब मे दिदास विस्सी एक दिदास विस्से विभाग अरगेना बला पूर्व හරි අපි ඊට පස්සේ යනවා 2017 10 වෙනි ප්‍රශ්නෙට බලන්න හැමෝම 2017 10 වෙනි ප්‍රශ්නේ මම දාලා තිනවා කරන්න බලන්න අපි කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන් යන්න මොකද අපි එක මට හිතෙන උදාහරණ ටිකක් නේ අපි මේ මේ ලෙක්චර්ස් වලදී කතා කරේ ඒ හින්දා අපි දැන් විභාගයට මොන වගේ දියුල් තියෙනවද බලන්න प्रश्न उत्तर तीरण क्रिकेट किन्नो पेपर खाली ए क्रिकेट के एवरेज स्ट्राइक रेट कथाकर एवरेज नो मैच एवरेज मैच इसल तीनो एवरेज अतलो मंकी ने अलूट क्रिकेट किन्नो इन मैच विस्सलो एवरेज हतल मैच विस्साई एवरेज हतल बैट्समेन गई अरे सामान्य वैडी बोल को अरे इला मैच पनाहे होते एवरेज मुद्दे दवरेज हतल
ඊළඟ මැච් එකේ 50ක් ගැහුවොත් ඇවරේජ් එක මොකද වෙන්නේ? ඇවරේජ් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඊළඟ මැච් එකේ 0 වලට අවුට් වුණොත් ඇවරේජ් එක අඩු වෙනවා. ඊළඟ මැච් එකේ 45ක් ගැහුවොත් ඇවරේජ් එක 45 දීන. ඊළඟ මැච් එකටත් ගානට 45ක් ගැහුව අවුට් වෙනවා. එතකොට ඇවරේජ් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ දැනගත්තේ නැතුනට කමන්නේ මම මේ කියන වැඩේ කරන්න ක්‍රිකට් ගිහුවේ නැතුනට කමන්නේ ඇවරේජ් එක දන්නේ නැතුනට කමන්නේ හරි ගාන බලන්නකො 2017 x1 x2 එහෙම x10 යන සංඛ්‍යා 10හි මධ්‍යන්‍ය හා විචලතාවයේ පිළිවෙලින් 10 හා 9 වේ මධ්‍යන්‍ය 10 මේක තු කරලා 10න් බෙදුවොත් 10 බලන්නකො විචලතාවය අමාරු එක විචලතාවය 9 වේ x 10 සංඛ්‍යාව ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන සංඛ්‍යා 9හි මධ්‍යන්‍යයේද 10 බව දී ඇත. මෙම සංඛ්‍යා 9හි නව විචලතාවයේ සොයන්න කියලා බලන්න. මේ ප්‍රශ්නෙත් එක්ක අපිට තව ගොඩක් ප්‍රශ්න වලට මේකෙන් ප්‍රවිෂ්ඨ වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ ප්‍රශ්නේ හොඳට තේරුම් අරන් කරන්න ඕන. මේ හදන්න මේකෙන් පස්සේ අපි ලොකු ප්‍රශ්න වලට යන්න හදන්නේ මේකයි. x1 වල ඉඳලා x10 වෙනකන් තියෙනවා. බලමු 10 දෙනාගේ මධ්‍යන්‍ය 10 විචලතාවය 9යි. ඔයාලට මතකයිනේ මධ්‍යන්‍ය කිව්ව ගම ඔළුවට එනවනේ. මධ්‍යන්‍ය කිව්ව ගම මෙහෙම එනවනේ. මධ්‍යන්‍ය කියන්නේ කට්ටිය එකතු කරලා කට්ටිය ගානේ බෙදෙන එකටනේ. මේ සූත්‍රය ඔළුවට එනවා. විචලතාවය කියලා ගත්තම විචලතාවයේ අර්ථ දක්වීම නම් මේකයි. මෙච්චර වෙලා කවදාවත් තිබහක් ගණන් හදන්න පාවිච්චි කරපු නැති තව සූත්‍රයකුත් තිබ්බා. සර් නම් කියලා තිබ්බේ මෙහෙමයි. හරි. මධ්‍යන්‍ය සුළු වෙන්නේ නැති වෙලාවෙදී මේ සූත්‍රය දාන්න කියලා තමයි සර් කියලා තියෙන්නේ. මේ වෙලාවෙත් මධ්‍යන්‍ය සුළු වෙනවා. දෙකම එකම මධ්‍යන්‍යෙන් තියෙන. මේක දැම්මත් කමන්නේ නැහැ. මේක දැම්මත් කමන්නේ නැහැ. මධ්‍යන්‍ය සුළු වෙනවනේ. හරි. දැන් බලමුකෝ අවශ්‍යතාවයක් ආවොත් අපි මේ දෙන්නේ සුදුස්සෙත් තෝරගමු. එතකොට
මෙයාට සූත්‍රයක් අපිට ලියන්න පුළුවන්. හරි. මේක මම ගන්න පළවෙනි අවස්ථාව, මේක දෙවෙනි අවස්ථාව කියලා. හරි. අතර x bar කියන්නේ sigma xi බෙදීම n. එතකොට 10 නේ මෙතනට තියෙන්නේ. x1 x2 වුමම x10 වෙනකන් එකතුව 10න් බෙදුවම වලට තේරෙනවා x1 දන x2 දන කියන්නේ අර කට්ටියගේම එකතුව. කට්ටියගේම එකතුව 10 වරක් 10 100ක් වෙනවා. 10 දෙනෙක් ඉන්න. මධ්‍යන්නේ 10යි. එතන එන ඒ කට්ටිය 10 වරක් 10 100ක් එන. එතකොට ඔක දෙවෙනි අවස්ථාවට දාන්නත් පුළුවන්. එතකොට දෙවෙනි අවස්ථාව x වර දෙවරක් කොහොම හෝම ගිහිල්ලා x9 උත් මේකේ දිනවනේ. x9 වෙනකන් ටික නෙන්නේ. එතන මොකද දෙවෙනි අවස්ථාවේ මධ්‍යන්නේ තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ මධ්‍යන්නේ 10යි කියලා තියෙන්නේ. හැබැයි නම දෙනෙක් ඉන්නේ. එතකොට එතනට අපිට එන්නේ 90ක් කියලා. තේරුණාද? පළවෙනි අවස්ථාවේ මධ්‍යන්නේ 10 ඉඳ 10 වරක් 100යි කට්ටියක ගෙතුව. දැන් නම දෙනෙක් ඉන්නේ ඉඳ 10 වරක් 9 90. එතකොට මේ එකෙන් දෙක අඩු කරාම එකෙන් දෙක අඩු කරාම අන්න 10 වෙනියගේ ලකුණු වෙනවා. නැත්තම් අර ක්‍රිකට් මැච් එකේ ඇවරේජ් එක වෙනස් වෙලා නැත්තේ මොකද ඊළඟ මැච් එකේ තියා 10ක් ගහලා තියෙන හින්දානේ. ඒකයි. ඒක හිතෙන් උනත් ගන්න පුළුවන්. හරි? මම මේ ගණිතමය වෙන විදිය පෙන්වන්නේ. දැන් වැඩේ තියෙන්නේ විචලතාවයට තමයි කේස් එක දී. විචලතාවය. විචලතාවේ මේ බලන්න මේ සූත්‍රයට ගියොත් මේ සූත්‍රය පාවිච්චි කරොත් xi ගෙන් මේක අඩු කරලා ගන්න ඕන. 10 හැම xi එකෙන්ම 10ක් අඩු කරන්න ඕන. මගේ අදහස මේකයි. මේ දෙවැනි සූත්‍රය පාවිච්චි කරමු කියන එක. එතකොට පළවෙනි අවස්ථාවට අනුව නේ විචලතාවේ 9යි කියලා කියන්නේ එහෙනම් 9 සමාන වෙන්න ඕන සිග්මා xi වර්ග බෙදීම 10 ඍණ 10 වර්ගයට. මම මේ අර්ථයනේ පළවෙනි අවස්ථාවට. තේරුණාද? මේ පළවෙනි අවස්ථාවට. මොකද මේ තියෙන්නේ අර හැම x අගේම වර්ගය අරගන්න ඕනේ. ඒ වර්ගවල එකතුව තමයි මේ තියෙන්නේ. හරි? මෙතන එතකොට 10ක් තියෙනවනේ. මේ i වලාගේ එකේ ඉඳලා 10ට යනවා. 10 වර්ග 100යි. 100යි 9 109 109 මෙහෙම 1000න් වැඩි කරාම 1090ක් එන්නේ. සිග්මා xi වර්ග ටික ඉන්නේ 1090ක් කියලා. 109 10න් වැඩි කරා. නැත්තම් මෙතන මම මේ තව ළමයින්ට ලේසියට ලියන්නේ x2 වර්ග x9 වර්ග x10 වර්ග මෙන්න මේ ටික 1090ක් වෙනවා. තේරුණාද? මේ ටික. හැබැයි දැන් ඔයාලට තේරෙනවා අර අනිත් සූත්‍රයට ඕන වෙන්නේ මේ ටිකනේ. මේ දෙවැනි අවස්ථාවේදී විචලතාවය හොයනකොට එකේ ඉඳලා 9 වෙනකන් වර්ගවල එකතුවනේ අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට මේ ගියාගේ දැන් අපි දන්නුනේ x 10 10යි කියලා. හරි? 10 වර්ග 100ක් අඩු කරන් පස්සේ තමයි එහෙනම් මේ ටිකේ. හරි? 10 වර්ගය කියනක 100යි. ඒතර 1090 100ක් අඩු කරන් පස්සේ එහෙනම් මෙන්න මේ ටික 990ක් වෙනවා. මොකද මෙන්න මේ ටික ඒ ටික 9න් බෙදලා 9න් බෙදලා ඒ වෙලාවේ මධ්‍යන්නේ වැඩි කරන් පස්සේ තමයි දෙවෙනි අවස්ථාවට එන්නේ. අපි අහලා තියෙන්නේ මේ පළවෙනි අවස්ථාවේ නෙමෙයි දෙවෙනි අවස්ථාවේ විචලතාවය තමයි අහලා තියෙන්නේ. හරි. එහෙනම් දෙවෙනි අවස්ථාවේ විචලතාවය වෙන්න ඕන මේ සෙට් එකේ එකතුව 990 9න් බෙදලා දෙවෙනි අවස්ථාවේ මධ්‍යන්නේ මේක දාන්න. විචලතාවය වෙනවා. බලන්න ලස්සනට එනවා. මේ 990 110 100ක් අඩු කරාම 10යි කියලා. 110න් 100ක් අඩු කරන් පස්සේ 10යි කියලා. විචලතාවයනේ අහන්න. දැන් මේක මේ ගොඩක් ප්‍රාථමික ප්‍රශ්නයක්. මේ ගොඩක් ප්‍රාථමික ප්‍රශ්නයක්. හරි? මේක ගොඩක් ප්‍රශ්න මේ ප්‍රශ්න නිර්මාණය වෙන තැන. ගොඩක් වෙලාවට විචලතාවය එකාගයක් නැතුව අර මේ මිස් වෙච්ච වෙලාවට එකක් වැරදිච්ච වෙලාවට මේක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි අද මෙතනින් ගණන් කීපයක් ඉස්සරහට හදන මේකත් එක්ක ඒ ගණන් ඔක්කොටම මේ ගාන තමයි පදනම වෙන්නේ. අපි මෙහෙම ගාන කලින් හදලා තිබ්බේ නැති වුණාට ඔන්න අද හැදුවා මෙන්න මේ දෙවෙනි විකල්ප සූත්‍රය ඕල්ටර්නේටිව් ෆෝමියුලා එකක් පාවිච්චි කරා. හරි? මේ 10 වෙනි අගේ 100යි 10යි කියන එක තේරුණානේ ඔයාලට. හරි? මම මේ සූත්‍රය පාවිච්චි කරා. ඒතර මේ සූත්‍රය පාවිච්චි කරාම වර්ගවල එකතුව මේ වර්ගවල එකතුව එන්නේ 1090ක් කියලා. වර්ගවල එකතුව මේ තියෙන සිග්මා xi වර්ගනේ වර්ගයේ එකතුව ගන්නවා.
වර්ගවල එකතුව 1090යි. දහවෙනියාගේ 10 හින්දා හින්දා එකේ ඉඳලා 9ට වර්ගවල එකතු වෙන්න ඕන 991. මේ තියෙන්නේ දෙවෙනි අවස්ථාවට සූත්‍රය දාලා. දැන් තින්ද මම දැන් ලිව්වේ. හරි. දැන් අපි 1981 විභාග ගන්නට යන්න හදන. හරි අපි බලමුකෝ මේ 1981 විභාග ගන්න තමයි මම හදන්නේ. මේ ගාන මේ මම ගාව ටයිප් කරලා නැහැ මම. නමුත් ඒක හැමදාම පන්ති ළමයිට පොඩ්ඩ ලියා ගන්න කියලා හදන ගානක් අතරම මම ඔයාලට ගාන පැහැදිලි කරන්න මොකද්ද කියලා. මේ හැදුව ගානම තමයි අතරම මේකම තමයි ගාන. මේ වගේම ගානක් තමයි තියෙන්නේ. මම පැහැදිලි කරන්නම් බලන්න. එහෙනම් මේ ක්ලාස් එකක් තියෙනවලු. හරි ක්ලාස් එකේ ළමයි 20ක් ඉන්නවලු. ක්ලාස් එකක් තියෙනවලු ළමයි 20ක් ඉන්නවලු. හරි ඒ කියන්නේ අර x1 x2 ඒ වගේ ඒ ළමයිගේ ලකුණු ටික තියෙනවනේ. ඒ ලකුණු ටිකේ මධ්‍යන්නේ 45යි. සම්මත අපගමනේ 15යි. හරිද? ඔහොම තමයි වෙනවා කියලා කියන්නේ. අය පොඩි අවුලක් ගිහින් තියෙන. මේකේ එක්කෙනෙක්ගේ ලකුණු වල පොඩි වැරද්දක් තිබිලා තියෙන. එක්කෙනෙක්ට 80 ලකුණක් තිබිලා තියෙන. මොකක් හරි මේ එකක 80 තිබිලා තියෙනවා. නැට ඒ 80 වැරදීලු. හරි ගාන 60යිලු. අන්න එහෙම කේස් එකක් තියෙන. ඉස්සෙල්ල කරේ අර 10කින් එකක් අයින් කරානේ. ඒ වගේ දැන් මෙතන අපිට කියලා තියෙන්නේ තවල ටර්ම් ටෙස්ට් එකට කියලා හිතන්නකෝ. මොන ටර්ම් ටෙස්ට් එකට දැන් ළමයි 20ක් ඉස්කෝලේ ඉන්නවා. ඒ ළමයි 22 ලකුණු තියෙනවා. මධ්‍යන්නේ 45යි. මේ S දාන්නේ සම්මත අපගමනේනේ. සම්මත අපගමනේ 15යි. හරි. පස්සේ ඔන්න අහුවෙනවා. එක ළමයට ලකුණු එකතු කරන එකේ වැරද්දක් තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ එයාට 80ක් අරගෙන දැන් ඒ එකක් තියෙන විදිහට gedettat කියලා තියෙනවා. එනකොට පස්සේ තමයි වැරදුනේ. ගණන් සර්ටත් එකතු කරනකොට ගණන් වැරදිලා අර 60 තමයි හරි ගන්න. එයිදි මොකද කරන්නේ? ම්? අපිට පුළුවන් නේ අපව අර ලකුණු ටික ගන්න 60 තිබ්බ තැන කපලා 80 තිබ්බ තැන කපලා 60 දාන්න පුළුවන් නේ. 60 දාලා ඉවරලා එහෙම අලුතෙන්ම ගාන හදන්න පුළුවන්. හරි? නමුත් එහෙම අලුතෙන්ම හදන්න නැතුව මේ වැඩේ මැත්ස් දන්නකොට අපිට කරන්න පුළුවන්. අපි ගාව පරණ ද ගන්න ලකුණු නැති වුණා. පරණ ලකුණු ටික නැති වුණත් පරණ ලකුණු ටික නැහැ කියලා හිතන්නකෝ දැන්. පරණ ලකුණු ටික නැතුව අපිට මේ කරෙක්ෂන් එක කරන්න පුළුවන්. බලන්නකෝ ඔයාලටත් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් ලකුණු ටික තියෙන සර් ගාව. ඉස්කෝලේ සර් ලකුණු ටික දීලා නැහැ. අන්පබ්ලිෂ්. හරි? අපිට
එම හිතන්න ඕන තලස් වගේ අතින් මාක් ෂීට් එක නැති වුණා. හරි. එතන වෙනම ළමයි ගාව ලකුණු තියුනේ ඒ එකතු කරන්නේ නැතුව ඒ සම්පූර්ණ එතෙන්ට යන්නේ නැතුව මෙතනින් වැඩේ ඉවර කරන්න පුළුවන්. බලන්න මීන් එකට මීන් එක කියන්නේ x බාරනේ. x බාගේ සූත්‍රය මෙන්න මේ මේක. x බාට මේ සූත්‍රය පාවිච්චි කරා. x බා වලට සිග්මා xi බෙදීම n එක පාවිච්චි කරන්න. s වලට සූත්‍රයක් නැහැ. s වර්ගයටනි සූත්‍රය තියෙන්නේ. අපිට මෙහෙම ලියන්න සිග්මා xi වර්ගය බෙදීම n ප්‍රින s පව වර්ගය කියන එක පාවිච්චි කරලා ලකුණු දන්නේ නැනේ. ඒක වැඩේ කරන්නකෝ බලන්න. පොඩක් වෙලා අරගෙන කරන්. මේක විභාහයට නැවත 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 2017 දීපු එක මම ඉස්සෙල්ල හැදුවේ. ඒකත් මේ concept එක ඇත්තටම මෙතන තියෙන්නේ 1981 පොඩක් තැන්වල මේ ගාන තියෙනවා. හරි. අවුරුදු 6න් 6ට වගේ ඕක තියෙනවා. බලන්නකෝ පොඩ්ඩක්. කියවලා බලන්න කරන් try එකක් දෙන්නකෝ ඉස්සෙල්ල වල. බලමුකෝ කට්ටිය හරි බලමුකෝ එතකොට පළවෙනි සෙට් එකට දාන්න පුළුවන් ඔක්කොම 20ක් තියෙනවනේ 45යි කියලා දීලා තියෙනවා 45යි එතකොට සිග්මා xi මෙතනට දාන්නේ 20නේ 45යි එතන 90යි सिग्मा एक्स आई वाला टाइम ने नमस्सी याक किया मैं क्या तमाई उन्हें डर अपने वैर दिए क्या तर हरी क्या मुगद मैं तो यार असुवक कारण थी ना उन्हें मैं नमस्सी यंग अपने असुवा इंगल दा हटाक मैं का टेका तो कराम पासे तमाई हरी क्या बन नेता घर मैं तो वैनसे वैनी विस्सा ही नहीं क्या नमस्सी विस्सा तमाई නමසිය නේ 880 තමයි හරි ගන්න. මුළු එකතුව 880ක් වෙන්න ඕන. අයි මේ 20ක් වැඩිපුර එකතු කරලා තිබ්බනේ. ඒකෙහිම. මේ තමයි අර වැරදි ගන්න. හරි? හරි ගන්න 880 වෙන්න. එතකොට මෙතෙන්ට දෙවෙනි කේස් එකටත් 15 වර්ගය. හරි? 15 වර්ගය. එතකොට सिग्मा एक्स आई स्क्वायर में तेंत दाने को विस्साई मैं गान हदला तिब्बे ए सर मैं हतरी स्पाह दाला ने हदला तिब्बे हतरी स्पाह दाल तमें हदला दीन इधर सोल हतरी स्पाह के लिए मध्य ने तिब्बे तो इतनी अपने टे होया गान ना बोलूँगा सिग्मा एक्स आई स्क्वायर डे हरे तो पहले वर्ग टे इतना एसटी है ना මෙතන S වර්ගයනේ තියෙන්නේ 15 වර්ගයට අපි එකතු කරනවා 45 වර්ගයක්. එන උත්තරය අපි 20ෙන් වැඩි කරනවා. එතකොට 45000ක දැනෙන අගයක් එනවා. නේද මේ ගාන වැරදි. හරි ගාන මොකද්ද? හරි ගාන තමයි මෙන්න මෙහෙම එන්නේ. මේ ගානෙන් අඩු කරන්න ඕන 80 වර්ගයක්. මේ වර්ගවල එකතුවනේ තියෙන්නේ. ඒකට 60 වර්ගය එකතු කරන්න ඕන. අන්නේ එන ගාන තමයි හරි ගාන. සුවර්ග අඩු කළා 60 වර්ග එකතු කරා 42200ක් තමයි එන්නේ. සර් 42200 තමයි ගාන. හරි. අපෙන් අහනෝ මේ මෙන්න මේ උත්තර දෙක හොයන්නනේ තියෙන්නේ. රාපව පාරක් හරි x y එක හොයන්න යනවා. सिग्मा एक्स आई ओवर इन दान में ना इतना हरे सिग्मा एक्स आई देंगे अभी क्या होती है 88 हुआ इससे हम बेदान हो ना 47 पाके हरे वेरिएंस को फैन मत करना इतना 42000 देसी है ये का इससे हम बेदान हो ना मतलब इतना हरी गाना दान हो 47 रेवाल इतने ना විස්වාර් گیا۔ මේක 20ෙන් බෙදලා මේක 20ෙන් බෙදලා 44 වර්ගයක් අඩු කරනවා. 174ක් එක්. නහ හරි එක වෙන්නේ 174 වර්ගමූල. වැඩේ තේරුණානේ.
මේ සූත්‍රය තමයි මේක නිකන් key point එක. මෙයාම තමයි දාන්නේ. මේ තියෙන මුල් අවස්ථාවට ගන්න හදලා තියෙන්නේ. අතර ඒ මුල් අවස්ථාවේ sigma xi වර්ගය තමයි එන්නේ. ඒකේ උනට වැරදීනේ. අතර තියෙන වැරද්ද අපි නිවර්දි කරනවා මේ. දෝෂ निराකරණය කිරීම කියලා මේකට කියන්නේ. 80 වර්ගයක් මෙතන තියෙනවා. ඒක අයින් කළා හරි ගන්න 60 වර්ගය දාන්න. निरीक्षण सम्मतापगम कैलकुलेट මේ තමයි උත්තර දෙක මම මේ කලින් හදපු එක මම හිතන්නේ වැලියුස් දාලා තියෙන්නේ 29.9ක් තමයි මධ්‍යන්නේ හරියට එන්න ඕන 15.8 වර්ගමූලයේ තමයි විචලතාවයට තියෙන්න ඕන ඔයාලා උත්තරේ 15.8 වර්ගමූලයේ කියලා තිබ්බන් ඇති ඒක ලඝු ගණක වගු වලින් ඕන සුළු කරන්න පුළුවන් නැවත ඒක අච්චර ගැටලුවක් නැහැ ඔය විදිහට තිබ්බන් ඇති ආ මේ දෙක හදලා චෙක් කරලා බලන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට පාස් පේපර්ස් පොතත් එක්ක බලන්න පුළුවන් ඒකට මේ තමයි අද පළවෙනි හෝම්වර්ක් එක 2012 question 9 එක යමතර වලට පුළුවන් 2018 question 10 එකත් කරන්න. හරි. මෙතනත් මම මේ ගාන දාලා තියෙනවා මම ඔය ස්කෑන් කරලා ගත්තේ ඉන් තියෙන ඉන් දෙච්චර තේරෙන්නේ නැහැ. එතන තියෙන්නේ errors දෙකක් හදන්න. හරි. 35 වෙනුවට 21 දාලා තියෙනවලු. හරි. 25 වෙනුවට 31 දාලා මම හිතන්නේ එහෙම මොක් හරි. අගයන් දෙකක කේස් එකක් තියෙන 35 වෙනුවට 21යි ඔන්නම අගයන් දෙක උෂ්ණත්ව දෙක 31යි 21යි කියලා දාලා තිබ්බල ඒ උනාට ඒව වෙන දෙකක් ඉන්නේ හරි
එකක් 25යි 31යි මොන දුන්නා ඔහොම එකක් තියෙන. අර වගේම දෙකකට කරෙක් කරන්න තියෙන්නේ. ඒක ඔයාලට ඒකත් හදලා බලන්න පුළුවන්. හරි. හොඳයි. එතකොට දැන් මේ past papers discussion එක මම කොටස් කීපයකට කඩාගෙන තමයි කරන්නේ. එතන මේ කරන්නේ අර මූලික සූත්‍ර වලින් ඇවිල්ලා තියෙන past papers තමයි මම මේ discuss කරේ. ඒකෙත් මම කතා කරේ raw data තියෙන ප්‍රශ්න තමයි කතා කරේ. සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නෙට එන්නේ එක්ක රෝ ඩේටා අමු දත්ත වලින් ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් සංඛ්‍යාත ව්‍යාප්තියකින් තමයි ප්‍රශ්න එන්නේ. සංඛ්‍යාත ව්‍යාප්තියකින්. එතකොට අපි ඊළඟ ලෙසන් එකේදී සංඛ්‍යාත ව්‍යාප්ති පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරනවා. මම එක කරලා දාන්නම් ඔයාලට සංඛ්‍යාත ව්‍යාප්ති පිළිබඳ ප්‍රශ්න. සංඛ්‍යාත ව්‍යාප්ති වල සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති නෙමෙයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. ඒතර ඒවත් කෙටි ප්‍රශ්න තමයි එන්නේ. ඒක අපි ඊළඟ දවසේ ඩිස්කස් කරනවා. ඊට පස්සේ තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියට එන්නේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති ප්‍රශ්න තනියම අහන්නේ නැහැ. අපිට අර ඊළඟට කරන්න තියෙන කොටස් දෙකක් තියෙනවා නේ. රේඛීය පරිණාමන සහ ව්‍යාප්ති සංයුක්ත කිරීම කියලා ඒ කොටස් දෙකත් එක්ක තමයි මේ ගැටලුව අර ලොකු ප්‍රශ්නේ එන්නේ. හරි. එතකොට දැන් මම මේ ලොකු ප්‍රශ්නෙට යන්න නැත්නම් අනිත් කොටස් දෙකට යන්න කලින් අර කරපු දේවල් ටික හොඳට මතක් කර ගැනීම තමයි මෙතනදි මේ කරේ. එහෙනම් වැඩ කරගෙන යන්න. එළවණ ආස්ති කරගන්න එපා, වැටික් කරගන්න. අපි ඊළඟ සෙෂන් එකේදී ඉතුරු පාට් එක කරලා තාම හරි. ඔයාලට ඔන්න හෝම්වර්ක් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙක එනම් කරන්න පුළුවන්. බයි.